संध्या पिलगन्वासियनुम देना विचित्र दिदास विस्त तो विचित्र वैसरहना संगे विचित्र माध्यांश वेनवे मम धनंजय जयरत इदिन बेहेविन्म सतुरेनो अपगे मे टॉक विचित्र वैसरहनट ओगोल्लन्गेन लबिस्त विचार ए वगेम बेहेविन्म स्तुति नवतत् अपित एक रेंडी सिटिन ओगोल्लु सियलुम देनाट अद मे दिगहरेन्नी तुंगवेनी दिनय टॉक विचित्र वैसरहन संबंधी प्रधान इनोवेशन आयतनेटी विनिश्चय का टिप्स अंदर दाय करेंगे ना इतने मैं तुम्हें ने दिने दी टॉक विथ चित्र तुम्हें ने दिने दी मामा ताकरण के में दी अदा आप इतने के कुछ भी ना सुविशेषी पुद्गले आ खाओ दिखेने का क्या इतने आप इतने का एक तो ये ने थारू ने नियोजन एक करना तमंगे आ कल्प तुली तमंगे आत्मविश्वास මේ දේවල් ගොඩක් ගැන අපි කතා කරන්න අද බලාපොරොත්තු වෙමින් ආරාධනා කරන අපිත් එක්ක රැඳී සිටින්න කියලා. ඉතින් මම හඳුන්වා දෙනවා මාෂි නිහන්සා. අද අපිත් එක්ක එකතු වෙනවා. ඉතින් බොහොම සාදරයෙන් පිළිගන්නවා. ඒ වගේම වැඩසටහන ඉදිරියට පවත්වාගෙන ඉන්න තම මම ආරාධනා කරනවා. නිමේෂාට රැඳී සිටින්න අපිත් සමග. විචිත්‍ර 2020 අද තුන්වෙනි දවසේ තින් තාත් විශේෂිත චරිතයක් අපිත් එක්ක තේනවා විචිත්‍ර 2020 හැද කරන්න මේ දිනවල සමාජ මාධ්‍ය පිටත ප්‍රසිද්ධිරපත් චරිතයක් ඇයි ලංකාවේ ව්‍යාපාරික ලෝකය ජයගත් කාන්තාවන් කීප දෙනෙක්ගෙනම පිහලා තියෙනවා නැය වත්මන් නූතන පරපුර නියෝජනය කරන තරුණ ව්‍යවසායකාවක් ඉතින් ඒක දෙලා ඉන්නවා අපිත් එක්ක විචිත්‍ර 2020 2020ත් එක්ක මාෂිණ හංසා සොයලි सांप्रदायिक प्रश्न मूल्य पटंगना मौलिक अध्यापनिक बत्तेगम बालिका महाविद्यालय ओलेवल पास एलेवल मम नूर स्वर्ण मणि बालिका विद्यालय का मम पटांगत अभी देखते समाज मध्य प्रसिद्ध चरित अभी खेमति कुडकालीन पटांगण කුඩා කාලයකටම අපි අරමුණ. එහෙම නැත්නම් සිහිනම ඇව්වේ අනාගතේ කවුරු වෙනවා කියලා. අනාගතේ පොඩි කාලෙම බලාපොරොත්තු තිබ්බේ බැංකුවක වැඩ කරන්න. මොකද අපි තාත්තා HMB එකේ වැඩ කරේ. අර පොඩි කාලේ ඉඳලම මට දැකලා පුරුදු බැංකුවකට යනවා උදේ යනවා අවශ්‍ය වෙනවා. එතකොට අපිව බැංකුවකට එක්ක යනවා අතුල පෙන්නනවා. ඇත්තටම ඒ වගේ මේ බෑග්ග්‍රවුන්ඩ් එක වැඩ කරන්න මම ගොඩක් ආසු වුණා. මේ සද්ද ඇහෙනවද මං කතා කරන්නේ? ඇහෙනවා. මේ
එතකොට ගොඩක් පොඩි කාලේ ඉඳන් මාසනේ බෑන්ක් එක වැඩ කරන්න එනට තින් මගේ එම් එක වෙනස් වුණා ටික කාලයක් යනකොට ඔබ අධ්‍යාපනයේ හදාරත් අධ්‍යාපනයක් සමග ඉදිරියට එද්දී ඔබට බාධක ගැන කතා කරොත් ඉස්කෝලේ යද්දී නම් මට ඉස්සලාම අවබෝධය තමයි අපි අම්මේ රට ගියකොට මොකද මේ ඉස්කෝලේ යද්දී මමයි මගේ නංගිලා දෙන්නයි දෙන්නම ඉස්කෝලේ යනවා එතකොට මේ අම්මේ රට ගියාට පස්සෙ තමයි කියන්නේ බේට අපිට නැගිටලා මම තමා උයලා රෙදි ආයන් කරලා හැමදේම කරලා ඒ වගේ අධ්‍යාපන එනකොට කිසිම වෙලාවක මම මේ දේවල් අධ්‍යාපනයට බාධා කරගත්තේ නැහැ මේ නංගිලා දෙන්නෙක් එක්ක තනියෙන් අර ඒ දේවල් කරගදි තමයි මට මුලින් ප්‍රශ්න ආවේ ඊළඟට අධ්‍යාපනය පැත්තෙන් මට බාධා ආවේ අපේ තාත්තා රස්සාවෙන් ආයින් වෙච්ච එක මොකද ඉස්කෝලේ යනකොටම තමයි ආ රස්සාවෙන් ආයින් උනේ මේ එතකොට අපිට ආර්ථික අපහසුතාව ඒ වගේ දේවල් වුණා ඒ අරින්න මට අධ්‍යාපනයේ පැත්තේ වෙන ප්‍රශ්න තිබුණා හැබැයි අධ්‍යාපනය කරගෙන යද්දි මම අර දේවල් කිසිම දෙයක් ඒකට මේ අත්මය කරගත්තේ නැහැ මම දිගටම ඉගෙන ගත්තා හොඳයි ජීවිතේ මේ තරම් බාධක ඇත්ති ඔබ සහෝදරිය දෙදෙනා සමග මමත් යන රටක ගැහැණු තුන්දෙනෙක් කොහොමද සමාජයෙන් ඔබට ලැබුණ සහයෝගය ඔබගේ යහළුවන්ගෙන් නෑදෑයන්ගෙන් සමාජයෙන් සහයෝගයක් ලැබුණා කියන්න බෑ හැබැයි යාළුවෝ නම් මයත් එක්ක ගොඩක් හිටියා මගේ අලු මයත් එක්ක ගොඩක් හොඳයි පෞලෙන් කියලා ලොකු මේ උදව් මට ලැබුණේ නැහැ අනික මේ නංගිලා දෙනා බලාගෙන මම ඉද්දි මේ අපේ අතුල තියෙන ප්‍රශ්න මම කවදාවත් පිටට දුන්නේ නැහැ අපේ නෑදෑයවත් දන්නේ නැහැ අපිට තියෙන ප්‍රශ්න මොනවද කියලා අපිට මොනා නැතත් අපි තුන්දෙනා පාරේ බහලා යනකොට හොඳට ලස්සන මේ ඇඳලා කරලා යනවා හැමදේම ඉගෙන ගන්න ඉස්කෝලේ යද්දිත් එහෙමයි අපිට අතුලෙත් ප්‍රශ්න තිබ්බා කියලා කවුරුත් එහෙම දන්නේ නැහැ හැබැයි නෑදෑය දන්නවා මට ලොකු උදව්වක් නම් ලැබුණේ නැහැ යාලුවෝ නම් මට සෑහෙන උදව් කරලා තියෙනවා. ඒ කියන්නේ ඔබ තිබ්බ ඒවා තමන් තුළම තියාගත්ත සමාජික දෙන්නේ නැහැ. ඒකට දුන්නේම නැහැ. මම දැන් තමයි ඔය කියන්නේ මට තිබ්බ ප්‍රශ්න මොනවාද කියලා. මේ ඉස්සර කිසිම කෙනෙක් ඒවා දන්නේත් නැහැ. සමහර අය දැන් මගෙන් අහන ඔයාට එහෙම දේවල් වුණාද අපි දන්නේත් නැහනේ. එහෙම කියලා. ඒ වැත්තට මම පිටට දුන්නේ නැහැ මීට කලින්. ඔව් එතකොට ඔබේ කුඩා කාලේ අරමුණ අතරම වෙනස්. දැන් ඔබ ඉන්නේ ශාස්ත්‍රයත් එක්ක. ඔබේ කුඩා කාල අරමුණ තරුණයක් ඇද්දි වෙනස් වෙනවා ඔබේ පවුල වෙනුවෙන් ඔබට ඔබට ආදර ආශිර්වාදයක් ඔබේ මේ ශාස්ත්‍රයම ඊට පස්සේ තෝරගන්න ඇත්තටම මේක තෝරගන්න ප්‍රධාන හේතුව උනේ මට ඇත්තටම මට උනා තිබ්බ සල්ලි හොයන්න එතකොට මම දැනගත්ත මට අට පහ ජොබ් එකක් කරලා මට සල්ලි හොයන්න අමාරුයි අපේ පවුලෙත් ඒ වෙනකොට තිබ්බ තත්ත්වෙත් එක්ක. ඒ කියන්නේ මුල් කාලේ මට ලොකු සල්ලි හිමියක් තිබ්බේ නැහැ තාති බැංක එකේ වැඩ කරා. මේ ඒක නිසා අප පොඩි කාලේ ඉඳලා මම සමනින් අවුරුදු 15 දැස වෙනකම් හොඳට හැදුනා. ඊට පස්සේ තාති ජොබ් එකකින් අයින් වුණාට පස්සේනේ ප්‍රශ්න ආවේ. එතකොට මට තේරුණා ඒ වගේ ජොබ් එකක් කරලා මට හැමෝම ගොඩ දාන්න බෑ. අම්මිත් රට යවත් ගෙන්නගෙන නංගිලත් බලලා හැමෝම ගොඩ දාන්න මම සල්ලි හොයන්න ඕනේ. එතකොට මම මට තේරුණා මම අපි යන සැලොන්ස් වලට ඕන කියන එක යනවා එතකොට තේරෙනවා යාළ කොහොමද ඉන්කම් එකක් ගන්න කියලා ඒ කියන්නේ පොඩි වැඩක් කරලා ලොකු ඉන්කම් එකක් ගන්නවා ඉතින් මට හිතුණා මේ කව කියන්නේ සමාජෙත් එක්ක සැලොන් එකකට තියෙන තැන ගොඩක් පල්ලිහා මට්ටමක තියෙන්නේ මිනිස්සු බලන්න එනස් විදිහට ඒ වුණාට මට හිතුණා මට හොඳට මේ ඉන්කම් එකක් ගන්න නම් මට කරන්න පුළුවන් දේ මේක වෙන්න පුළුවන් කියලා තමයි මම කෝස් එක කරන්න පටන් ගත්තේ හොඳයි ඔබ තෝරගන්න ශ්‍රේෂ්ඨය සමාජය අවධානය යොමු කරන්න නමුත් මේක දිහා විවිධ කෝණෙන් බලන පිරිසක් ඉන්නවානේ ඔබ කොහොමද මේක දකින්නේ සැලොන් එකක් කියන කෙනෙක් කියපම ඇත්තටම ටිකක් පහත් මට්ටමේ විදිහට බලන්නේ දැන් ලංකාවේ සමාජයේ එනකොට පිට රටවල එහෙම නැහැ සැලොන් එකක් කියපම ඇත්තටම මේක ડોක්ටර් කෙනෙක් හා සමාන ජොබ් එකක් ඒ කියන්නේ අපි වැඩ කරන්නේ මිනිස්සුන්ගේ මූණත් එක්ක මේ එතකොට මේ ලස්සන කරන්න කොණ්ඩේ කිමිකල්ස් පාවිච්චි කරන ඇත්තටම මේක මිනිස්සු ඒක දිහා වැරදි විදිහට බැලුවට ලංකාවේ සමහර එන දැන් ගොඩක් ඒ තත්ත්වය වෙනස්. يعني මටත් ඕනේ සමාජ සැලොන් එකකට බියුටිෂන් කෙනෙක් කියන එක හොඳ ප්‍රොෆෙෂනල් මට්ටමකට ගියෙ. මොකද පිට රටවල වල මාර පිළිගැනීමක් තියෙනවා බියුටිෂන් කෙනෙක් හෙයාර් ඩ්‍රෙසර් කෙනෙක් කියපහම. ඒනට ලංකාවේ සමහරව කතා කරන්නේ බියුටිෂන් කියලා නෙමෙයි අර සැලොන් එකේ ගියනු කෙනා. ඔන්න ওই විදිය වචන පාවිච්චි කරනවා මේ ලංකාවේ. ඒත් මේ අපිට පුළුවන් වෙනවා කියන්නේ මම දන්නවා මේ මට ඕනේ මේ මේ ඉන්ඩස්ට්‍රි එක සැලොන් කියන ඉන්ඩස්ට්‍රි එක මේ නම් කිසි මට්ටමක ලොකු ලෙවල් එකකට ගේන්න මොකද මේ දැන් තියෙන මිනිස්සුන්ගේ මතය වෙනස් කරන්න. හොඳයි. ව්‍යාපාරක හෝ වේවා ඕනෑම කටයුත්තකදී බලපෑම්. අභියෝග කියන දේවල් සාමාන්‍ය දේවල්. අපි ඕනම කෙනෙක්ට පොදු දේවල්. ඔබට ඇති එවැනි අත්දැකීම්. ඒ පිළිබඳව කතා කරොත් බලපෑම් කියන්නේ මෙහෙමයි. පළවෙනි දේ තමයි අපි ගෑනු සමාජයේ තියෙනවනේ ගෑනු ළමයිට තනියෙන් ඉන්න බෑ අර සැලොන් එකක් කරා වුණත්
प्रयोजन प्रधान हेतु समाज बलपैम कर श्रीलंका फैशन संस्कृति प्रश्न किसीम के देवाल बलापुर दिन शक्ति हित में प्रश्न अभियोग भाई मट मेक उदाहरी अभियोग प्रश्न अंडला प्रश्न अंडला इंडो गेम्स वेडिंग इंडस्ट्री के धनात्मक चिंतने धनात्मक आकल्प मरीपुर कथा भागल
ෆලෝ කරලා ඒ පිළිබඳ අධ්‍යයන කරන කොටසකත් වෙනම ඉන්නවා. ඒ අතර මේ ආකර්ෂණ නීතිය ගැනත් ඔබක සඳහන් කරලා තියෙනවා. මම දන්නවා ඔබේ ජීවිතයට ඒක සමීපයි. සෑහෙන කතා කරලා තියෙනවා ඒ පිළිබඳ. නමුත් මම කැමති මේ ආකර්ෂණ නීතිය කියන්නේ හරියට මොකක්ද? ධනාත්මක චින්තනයද මොකක්ද මේක වෙනස කියලා දැනගන්න කැමති. තාම මේ ආකර්ෂණ නීතිය පිළිබඳ දන්නේ නැති සමාජ පිරිසක් ඉන්න අපිට එක්ක. ආකර්ෂණ නීතිය කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කරත්. ධනාත්මක චින්තනයයි ආකර්ෂණ නීතිය කියන්නේ වෙනස් දෙකක්. ආකර්ෂණ නීතිය කියන්නේ අපි කැමති දේ අපේ යටිහිතට දාගෙන ඒ වෙනුවෙන් අපි වැඩ කරන එකට. කියන්නේ ඉස්සලා අපි කරන්න ඕනේ අපි කැමති දේක් තියනවා නම් අස දෙයක් තියනවා නම් අපි ඒක අපේ යටිහිතට දාගන්න ඕනේ. ඊට පස්සේ ඒ වෙනුවෙන් වැඩ කරද්දී තමයි අපිට ඕන දේවල් අපි ළඟට එන්නේ. කියන්නේ නිකන් අපි කැමති දෙයක් අපේ යටිහිතට දාගත්ත පරිදි අපිට ඒක ලැබෙන්නේ නැහැ. අපි ඒ වෙනුවෙන් වැඩ කරන්න ඕනේ. එතකොට තමයි මේ අපි කැමති දේ අපේ ළඟට එන්නේ. එතකොට මේ පොසිටිව් තින්කින් කියලා කියන්නේ අර අපි හිතන්නේ හැමදේම වෙන්නේ හොඳට කියලා අර ඒකනේ. එතකොට අපිට සමහරවිට අපි නරකක් වුණත් අපි ඒක මේක අපිට උනේ හොඳට කියලා හිතාගෙන අර ඒ විදිහ දෙයක් තමයි පොසිටිව් තින්කින් කියන්නේ. ඒක අර හිත හදාගන්න වගේ කියන දෙයක්. එතකොට ධනාත්මක චින්තනය කියන්නේ අපි ඉස්සලා අඳුර ගන්න ඕනේ අපිට අවශ්‍ය දේ මොකද්ද කියලා. අපිට අවශ්‍ය දේ මොකද්ද කියලා අඳුරගෙන ඒක අපේ යටි හිතට දාගෙන අපි ඒ වෙනුවෙන් වැඩ කරන්න ඕනේ. එතකොට තමයි ධනාත්මක චින්තනය වැඩ කරන්නේ. හදයි කියන්නේ ආකර්ෂණ නීතිය කියන්නේ එක ධනාත්මක චින්තනයකින් ඒ දෙක වෙනස් කියලායි ඔබ කියන්නේ. ඔව් ඒ දෙකේ වෙනසක් තියෙනවා. මොකද ධනාත්මක චින්තනයේදී අපි හැමදේම මේ කියන්නේ අපිට නරක දේවල් අපි ලබා ගන්න මේ ඒ කියන්නේ නරක දේවල් ලබා ගන්න අපි ඒවා ඇට්‍රැක්ට් කරන්නේ නැහැ. හොඳ දේවල් විතරයි ඇට්‍රැක්ට් කරන්නේ. ඒක ධනාත්මක චින්තනයේ සමහර වෙලාවට මේ අපි කරන්නේ නරක දෙයක් වුණා තමයි මේක හොඳට උනේ කියලා හිතාගෙන ඒ විදිහට හිතන්නේ. හැබැයි ලෝ ඇට්‍රැක්ෂන් එකේදී අපි ඇට්‍රැක්ට් කරන්නේ හොඳ දේවල් විතරයි. කියනවා ඔබ වැඩියෙන් අනුගමනය කරන ආකර්ෂණ නීතිය කියන එක. ඔව් ඒ කියන්නේ මුළු ජීවිතේම තියෙන එතන තමයි. මොකද ඒ අර ට්‍රස්ට් එකත් එක්ක තමයි මේ හැමදේම ඉස්සරහට යන්නේ. හොඳයි. ඔබට මේ ආකර්ෂණ නීතිය කියන මේ නිසා මේ දේ අනුගමනය කරන නිසා ජීවිතේ සාර්ථක වුණා කියලා කියන උදාහරණ මොනවද තියෙන්නේ? සරි මට අහන්න කියන්නද? හරි මම ආයේ ප්‍රශ්න යොමු කරන්න. මේ ආකර්ෂණ නීතිය කියන දේ නිසා ඔබ මේ ඔබට මේ සමීපය ඔබේ අනුගමනය කරනවා. මේ නිසා ඔබේ ජීවිතේ සාර්ථක වුණා කියන තියෙන උදාහරණ මොනවාද? يعني මම ඇත්තටම සැලොන් එක මුලින් පටන් ගත්තී. මට දැන් ඉස්සලා මම සැලොන් ඔක්කොම වහලා දාලා මම බින්දුවටම වැටලා හිටියේ. එතකොට මම සැලොන් එක පටන් ගන්න යද්දී ඇත්තටම මට අයිඩියා එකක් තිබ්බේ නැහැ මම මොකද්ද කරන්න ඕන කියලා. හැබැයි මගේ හිතේ තිබ්බා මං කවදා හරි ලොකුවට සැලොන් එක දාලා මේ වෙඩින්ස් පැත්තෙන් ලොකු ගමනක් යනවා කියලා. මගේ හිතේ තිබ්බේ ඒ අයිඩියා එක විතරයි. හැබැයි මං දැනගෙන හිටියේ නැහැ මං කොහොමද යන්න ඕනේ පාර. ඒ දේවල් මට ඇත්තටම මේ ඉස්සලා මට අයිඩියා එකක් තිබ්බේ. හැබැයි මගේ යටිහිතේ හැම වෙලේම වැඩ කරා මං කොහොම හරි මේ ඉන්න තැනින් ගොඩ එනවා. මේ ඉන්න තැනින් ගොඩ ඇවිල්ලා මේ මගේ සැලොන් එක ඔපෝ කලින් තත්තර ගන්නවා කියන එක මගේ යටිහිතේ තිබ්බා. ඔයා හිතන්න ඇත්තටම මේ ලෝ ඔෆ් ඇට්‍රැක්ෂන් එක කියන්නේ අපි ඩෙස්ටිනේෂන් එක අපි දන්නවා. يعني අපේ අන්තිම ගමන මොකද්ද කියලා අපේ හිතේ තියෙනවා. හැබැයි අපි යන ගමන තමයි අපි ඊට පස්සේ plan කරගන්න ඕනේ. ආ හිතන්න දැන් අපි නුවරින් ඉඳලා කොළඹට යනවා නම් අපි එහෙම යනකොට අපි දන්නවා අපි නවතින්න ගිහිල්ලා කොළඹ කියලා. ඒත් අපිට පේන්නේ අපි යනවා නම් අපිට ඉස්සරහා මීටර 100ක් විතර දුර විතරනේ අපිට පේන්නේ. අපිට ඒ දුර ගියාට පස්සේ තමයි එතනින් එහාට යන දින පාර පේන්නේ. ලෝ ඇට්‍රැක්ෂන් එකත් ඒ වගේ. يعني අපි යන ගමනාන්තය අපි දන්නවා. හැබැයි ඒ වෙනුවෙන් අපි ස්ටෙප් බයි ස්ටෙප් වැඩ කරගෙන යන්න ඕනේ. අපි දන්නේම නැතුව එතකොට අපේ ගමනට අපි ගිහිල්ලා. ඒ විදිහට තමයි වැඩ කරන්නේ. හොඳයි. ඒ කියන්නේ ආකර්ෂණ නීතිය කියන්නේ දේ දැන් අපි දැන් මේක ෆලෝ කරන්න තවත් කැමති තරුණ පිරිසක් ඇති. මේක ජීවිතේට ලං කරගන්න කැමති පිරිසක් ඇති. අපි කොහොමද මේක ජීවිතේට හුරු කරගන්නේ? ඒක ටිකක් ලොง ප්‍රොසෙස් එකක්. ඒ කියන්නේ සමහර වෙලාවල් තිබ්බා මම ලෝ ෆැටෂන් ගැන ඉස්සර දන්නේ නැහැ. දන්නේ නැති වුණාට මම වැඩ කරලා තින්නේ මේ විදිහට. එක උදාහරණයක් තමයි මම මේ ඉස්කෝලේ යනකොට ඉස්කෝලේ යද්දී මම හැමදාම සැලොන් එකක් පාස් කරගෙන යනවා. ඒ සැලොන් එකේ ලස්සන බ්‍රයිට් කෙනෙක්ගේ ෆොටෝ එකක් දාලා තිබ්බා. ගොඩක් ලස්සන මම බස් එකේ අනිත් පැත්ත ගියත් අනිත් පැත්තට මාරුලා ඒ ෆොටෝ එක දිහා බලලා තමයි හැමදාම යන්නේ. යන්නේ ඉන්නේ දෙකේම. ඒ කියන්නේ එච්චරට මම ආසයි ඒ සැලොන් එකේ ඒ ෆොටෝ එකට මේ බ්‍රයිඩ් ලස්සනට අඳලා තිබ්බා ඒ වගේ. ඊට පස්සේ මන්ට කාලයක් ගිහිල්ලා මං එතකොට ඒ ලෙවල් මැත්ස් කරන්න ඉස්කෝලේ ගිහින් මට සැලොන් එකක් ගැන කිසිම අයිඩියා එකක් තිබ්බේ නැහැ. එනකොට ඊට අවුරුදු 4කට විතර පස්සේ මේ කොඩකින්
अंतिम पहाकट पास मगेलाशन दुनाट मन समहार वेड कर लो ऑफ अट्रैक्शन के नीति अणु के मे सलोन दादी मे मट हर मूलिंग ऐडिया तिब्बे मगे ऐडिया तिब्बे सलोन दाना के लिए भाई मंगन हित हितिता मट अंडोने पात्र मुखाद के हम बुणे मट लो ऑफ अट्रैक्शन के मुखाद इतनी ऐडिया हम डेवलप कर मटे दिन सलोन पटांग पास मे समय आत्मविश्वास बल पैर आत्मविश्वास किसी मदरा इसल लो ऑफ अट्रैक्शन तप इसलोनी इन तेन मुकदमे अभी लबल तीन देटिस्फाइड बैंड अभी तैंक रोन अभी मे देवा लबल तुना अभी दाँ अभी समहार गुड़ मे अड़पाड़ तीन मिनस अगहम तीन मिनस इना कौरना तमन किसी अम दबल तीन इसल सैटिस्फाइड बैंडी अभी लबल तीन देगा वीट पास එතකොට තමයි ලෝ ඔෆ් ඇට්‍රැක්ෂන් එකෙන් අපිට ආස දේවල් ලැබෙන්නේ. හැබැයි නෙගටිව් දේවල් ඇට්‍රැක්ට් කරන්න හොඳ නැහැ. මොකද අපි සමහර මිනිස්සු ඉන්නවා ලෙඩ ගැනම හිතන මිනිස්සු. ඒ කියන්නේ මේ මිනිස්සු හැම වෙලෙම හිතන අනේ මට ලෙඩක් හැදෙන්න. එහෙම ඒ විදිහට හිතන මිනිස්සු ඉන්නවනේ. ගොඩක් බලන්න මේ වගේ මිනිස්සුන්ට ලෙඩ හැදෙන ප්‍රතිශතය වැඩි. මොකද යාළුවගේ ඇට්‍රැක්ෂන් එක යන්නේ නෙගටිව් දෙයකට. එයා හිතන්නේ මේ ලෝ ඔෆ් ඇට්‍රැක්ෂන් එකේ තියෙන තව දෙයක් තමයි අපි මේ දෙයක් වෙනවා කියලා හිතන්නත් හොඳ නැහැ. एक वे ना के अभी समहलाट हितन मे अभी लेड हेदे नती वे के इतकोट लेड हेदे नती वे के हितने नेगटिव अट्राक्शन अभी हित इतक तीन अभी लेडक हेदे दिन सके हित तीन सतम अभी लेडक हेदे नेपा के अभी मे हिति मे अकरण इतकोट एक नेगटिव अट्राक्शन लो ऑफ अट्राक्शन अभी अनागते दीवेंडो अभी ये जीवत्न अभी अना पात इबेट हेदन इतकोटे अभी कवधारी मे හොඳ තැනකට ගිහිලා ජීවත් වෙන විදිහ අපි මයින්ඩ් එකෙන් අපි මේ ප්‍රැක්ටිස් කරන්න ඕනේ අපි ඒ ඉන්න විදිහ ගැන නැතුව මේ يعني අපි දිනු වෙනවා දිනු වෙනවා දිනු වෙනවා කියලා නිකන් හිතුවට වෙන්නේ නැහැ අපි මේ මයින්ඩ් එකේ අපි ජීවත් වෙන්න ඕනේ මේ අපි කවදා හරි මෙතෙන්ද ගිහිලා කොහොමද ඉන්නේ ඒ ඒතන තමයි අපේ මේ තියෙන්න ඕනේ එතකොට අපි නිකන් අපේ ගමන අපි දන්නේ නැතු එතෙන් යවෙනවා හොඳයි ඔබ මේ ආපු ගමන් මඟ තුළ ඔබ තෝරාගත් ශ්‍රේෂ්ඨය තුළ සමාජයේ ගැටෙති කලකිරණ අවස්ථා ඇති අනිවාර්යෙන් නැති කොහොමද ඒවට මේ ආකර්ෂණ නීතිය කියන්නේ ධනාත්මක චින්තනය ඒ වැසිරෙන ඔබ මූණ දුන්නේ කොහොමද කලකිරණ අවස්ථා කියන්නේ මට මේ සලෝන් එක දාලා ඒ ගමනේදී කලකිරණ අවස්ථා තමයි මම කලින් කිව්වෙත් අර මේ සල්ලි ගණදෙනු කරාට පස්සේ මේ කීමණි මම දුන්නාට පස්සේ මේ يعني ඇත්තටම මිනිස්සු සල්ලි ගන්නකොට එන විදිහ නෙවෙයි ඒවා ආය ආපස්සට ගන්නේ මට ඒ දැනෙදි කලකිරණ මොකද මේ
ඉරිමි කෙනෙක් නම් සමහරවිට ඔතන රණ්ඩු වෙලා බලි දාලා ඒ වගේ ලීගල් ඇක්ෂන් අරන් ලොකු දේවල් කරන් තිබ්බා. ඒතර අපි ගෑනු ළමයි නිසා සමාජය අපිට පහත් මට්ටමක් දෙදීලා තියෙනවා. අපිට කිසි දෙයක් කරගන්න බැරි. අර ඒ වගේ අවස්ථාවල කලකිරුණ ගෑනු ළමයි වෙච්ච එක ගැන මට හිතුණා මේ මම මේ කොල්ලෙක් වතුනා නම් දෙකක් ඇනලා එහෙම ගන්න අර ඒ වගේ අයිඩියා එකක් තිබ්බා. මේ ඒ වගේ අවස්ථාවල කලකිරුණ තව අපි තාත්ති ජොබ් එකෙන් අයින් වුණාට පස්සේ එතකොටත් මේ සෑහෙන කලකිරීමක් ඇතුණා. මොකද මේ කිසිම හේතුවක් නැතුව ළමයි තුන්දෙනෙකුත් ඉස්කෝලේ යනකොට එයා ඒ වගේ දෙයක් කරද්දි මේ ඇත්තටම මට හිතුණා මගේ අම්මිටත් මම කතා කළ බෑ නෑ අයියෝ මේ වගේ කෙනෙක් බැන්ද කියලා. මොකද මේ ඒ තරම් කලකිරුණා කියන්නේ මිනිස්සු සමහර ලාට මේ ඇසිරෙන්නේ හරි අමුතු දෙයක් කියන්නේ. මගේ තාත්තා වුණත් අම්මා වුණත් මේ මං කියන්නේ මේකයි මේ සමහර ලාට මිනිස්සු හැසිරීම අපිට තේරුම් ගන්න බෑ. ඒක නිසා හොඳම දේ අනිත් මිනිස්සු ගැන එච්චර හිතන්න නැතුව ඉන්න. ඒ කියන්නේ එතකොට කලකිරීමක් නැහැ. ඒ කියන්නේ සමහර ලාට අපි හිතනනේ හැමෝම අපි වගේ කියලා. අර ඒ විදිහට හිතන්න ගියොත් තමයි අපිට මිනිස්සු ගැන කලකිරීම තියෙන්නේ. මිනිස්සු එක එක විදිහ ඒ මිනිස්සුන්ගේ හැටි කියලා අපි හිතුවොත් අපිට කලකිරෙන්නේ නැහැ. එහෙම ප්‍රශ්නයක් නෑ. හොඳයි. අක්ක මම දැනගන්න කැමතියි ඔබ තෝරාගත්ත ශාස්ත්‍රය තුළ ඔබ සාර්ථක වන චරිතයක්. ඔබ තව කෙනෙක්ව සාර්ථක කරන්න පුළුවන් චරිතයක්. ඔබ මොටිවේෂන් ස්පීච් දෙනවා. එතකොට ඔබ මේ සාර්ථකත්වය තුළ ඔබ අනුගමනය කරපු විශේෂ චරිතයක් ඉන්නවා. මම ෆලෝ කරේ ඇත්තටම ලසන්තය තමයි මම ෆලෝ කරේ. මොකද මේ ලෝ ඇට්‍රැක්ෂන් මට කියලා දුන්නේ යා. එතකොට මම ඇත්තටම කිසි දෙයක් දැනගෙන හිටියේ නැහැ. එනකොට මට ලෝ ෆෙඩරේෂන් කියන ප්‍රැක්ටිස් කරන්න කියලා දුන්නේ ලසන්තය. මොකද ඒ නිසා මම ගොඩක් ෆලෝ කරනවා. අනික මේ ලෝ ෆෙඩරේෂන් කියන එක මේ එකපාරට අපිට කරන්න අමාරුයි. ගොඩක් අය හිතනවා මේ එයාලා යටිහිතට දාගෙන මට මැසේජස් එනවා. අක්කේ මමත් මේ ලෝ ෆෙඩරේෂන් දැන් ෆලෝ කරනවා. මම හැමදාම මේ එක ගැන හිතනවා එහෙම කියලා. ඒ හිතුවට ඇත්තටම ලෝ ෆෙඩරේෂන් එක මේ අපිට වැඩ කරන්නේ නැහැ. අපි ඒක ප්‍රැක්ටිස් කරන්න ඕනේ. මේ අනික මම කියතන මොකද මේ ලෝ ෆෙඩරේෂන් ෆලෝ කරන්න විෂන් බෝඩ් එකක් හදාගන්න කියලා මම මගේ ආටිකල් වලත් මම ලියලා තිනවා. එතකොට අපි ආස කරන දේවල් අපිට හැම වෙලෙම හැට පේන්න තියෙන්න ඕනේ. එතකොට අපිට ආයයක ඔටෝ ඒක මේ මතක් වෙනවා අපිට මේක මම මේකට කැමති දෙයක්. එතකොට මම මේකට ආසයි මට මේක ලබා ගන්න ඕනේ කියන ෆීලිං එක අපිට හැම වෙලෙම එතකොට එනවා. අපි කැමති වාහනයක් තියෙනවා නම් අපි කැමති ගෙදරක් තියෙනවා නම් අපි කැමති يعني මම කැමති මේ අලුත් සැලොන් එකක් ලොකුවට දාන්න ඒ වගේ දේවල් තියෙනවා. මම ඒක print කරලා මේ board එකක් හදාගෙන ඒක ගහගෙන තියාගෙන මොකද එතකොට මේ හැම වෙලෙම මේක මට පේද්දි මට ඒක ෆීල් වෙනවා මේක මට ඕනේ කවදා හරි අර ඒ වගේ ෆීලිං එකක් එනවා. එතකොට අපි ඒක හිතුවටද අපි ඒක ප්‍රැක්ටිස් කරන්න ඕනේ. හැමදාම උදේ හවස උදේ නැගිටිද්දි මම හිතනවා මේ මට මේ දේවල් ලැබෙන්න ඕනේ. ඒ වගේ මම ඉන්නේ මේ තැනක මම ඒකෙන් සැටිස්ෆයිඩ් වෙනවා. ඒකට තෑන්ක්ස් කරනවා. අර ඒ වගේ දේවල් තියෙන්න ඕනේ. ඕනම දෙයක් දවස් 21ක් අපි ප්‍රැක්ටිස් කරොත් ඒක අපිට හැබිට් එකක් වගේ දිගටම කරන්න පුළුවන්. ඕක ඒක. ලෝ ඇට්‍රැක්ෂන් එකත් ඔයාලා දවස් 21ක් එක දිගට හරියට තමන් ඕන දේවල් මේ තමන් ආස දේවල් ඒවා ඇට්‍රැක්ට් කරලා ඔයාලා ප්‍රැක්ටිස් කරොත් ඒක ඔයාලට දිගටම තියෙනවා. එතකොට ඒක අපේ හිතෙන් අයින් වෙන්නේ නැහැ. ඒක අපිට හැබිට් එකක් වෙලා අපි මොන දේකට ආස කරත් අපි ඒක ලබා ගන්න ඕනි කියන මයින්ඩ් එක අපිට ඇවිල්ලා අපි ඒ වෙනුවෙන් වැඩ කරනවා. වැඩ කරන එකත් අපිට ඔටෝ ඊට පස්සේ මේ අපේ ඇඟෙන් ඇවිල්ලා අපි කරනවා. මොකද හිත හිතියට අපිට ලැබෙන්නේ නැහැ. අපි හරියට ඩිෆයින් කරන අපිට මොකද්ද ඕනි කියලා අපි ඒ වෙනුවෙන් වැඩ කරන්න ඕනේ. ඒ කියන්නේ ඒ ఏం එකට යන්න නම් අපි ඒ සයිඩ් එකෙන් වෙන්න ඕන වැඩ ටික අපෙන් වෙන්න ඕන දේවල් හැමදේම කරන්න ඕන. අනික අපි ওই විෂන් බෝඩ් එක හදාගෙන අපි ඇහැට හැම වෙලේම මේ දේවල් දකිනකොට අපිට ආස හිතෙන ඉක්මනට මේක අපේ ළඟට ගන්න ඕන කියලා අපිට තව වැඩ කරන්න ආස හිතෙන. ඒකයි විෂන් බෝඩ් එකක් හදාගන්න කියන්නේ මේ අර දකින වෙලාවට හිතෙන අනේ මට මේක ඉක්මනට ඕනේ මේක මම කොහොම හරි ගන්නවා. අර ඒ වගේ අයිඩියා එක එනවා. ඒක නිසා අර මම අර ෆලෝ කරන අයට මගෙන් ෆලෝ කරන අයට මම කියන්නේ ඔයාලා ඒක ප්‍රැක්ටිස් කරන්න ඕනේ. හරියට දවස් 21ක් ප්‍රැක්ටිස් කරනවා ඔයාලට ඒක දිගටම හැබිට් එකක් නේද දිගටම කරන්න පුළුවන්. ඒක මෙහෙමයි. සමහර අය ලෝ ඇට්‍රැක්ෂන් කියන එක ජෝක් එකකට ගන්න තිබ්බා. මම දැක්ක ලෝ ඇට්‍රැක්ෂන් හා පොසිටිව් තින්කින් කියලා ගෲප් එකක් තියෙනවා. ධනාත්මක චින්තන ආකර්ෂණ නීති කියලා. මේ ගෲප් එකකට එක ළමයි ප්‍රශ්නයක් දාලා තිබ්බා. මම කළු කෙනෙක්. මට සුදු වෙන්න ඕනේ මට ලෝ ඇට්‍රැක්ෂන් වලින් සුදු වෙන්න පුළුවන්ද කියලා. ඊට පස්සේ ගොඩක් අය ඒකට හා හා දාලා තිබ්බා. අර ඒ වගේ දේවල් කරලා තිබ්බා. හැබැයි ඇත්තටම එයාට සුදු වෙන්න ඕනේ නම් එයාට එවෙනම් කරන්න ගොඩක් දේවල් තියෙනවා. එතකොට එයාට يعني අපි සුදු වෙන්න ඕනේ වනි කියලා නිකන් හිතියට වෙන්නේ නැහැනේ. එයාට ඕන නම් සුදු වෙන්න මොනවාද herbal දේවල් මොනවාද ඒ වගේ දේවල් හොයලා බලලා මේ ඕන තරම් දැන් groups තියෙනවා videos තියෙනවා අපිට මේ හැම මොනවාද පාට කරගන්න දේලා ඒ වගේ දේවල් follow කරලා අර ඒ අවුෙන් යනුනේ පරිස්සම් කරලා ඒ වගේ ඒ වෙනුවෙන් එයාට වැඩ කරොත් එයාට අර මේ result එක ගන්න පුළුවන්. ඒක hina වෙන්න දෙයක් නෙමෙයි. ඒක නිසා මේ ලෝ ඇට්‍රැක්ෂන් එක අපිට ඕන දේවල් අපිට ලබා ගන්න පුළුවන්. ඒක ඇත්තටම එක දිගට හරියට ප්‍රැක්ටිස් කරලා කරොත් බැරිකමක් නැහැ. හරි.
निधासी बलाटेन फॉलो करीनस අපිට ඉස්සරහට යන්න බෑ සමහර කට්ටිය ඉන්න අපි දෙයක් කරන්න පටන් ගද්දිම අයියෝ මේ ඔක පරිස්සමෙන් ඔක කරන්න පුළුවන් වේද ඔයා මේ වඩ උතනින් හරි යන්න පුළුවන් වේද අර ඒ වගේ දේවල් අපි ඔලුවට දාන අපි ඒ වගේ මිනිස්සු නැතුව අපි දෙයක් කරන්න පටන් ගද්දි හරි ඔයා මේක පටන් ගන්න ඔයාට මේක කරන්න පුළුවන් ඔයා මේකෙන් කොහොමද ඉස්සරහට යන්නේ ඒ වගේ මොටිවේෂනල් මේ මොටිවේෂන් විදිහට කතා කරන කට්ටියත් එක්ක අපි ආශ්‍රය කරන්න ඕනේ නැත්නම් කොයි වෙලාවකවත් ඉස්සරහට යන්න අමාරුයි අපි මයින්ඩ් එකට ගැළපෙන මිනිස්සුන් අපි තෝරගෙන ඉන්න මිනිස්සු විතරක් ආශ්‍රය කරන්න අපි වටන්න හදන එක්කෙනෙක් හරි يعني පවුල කෙනෙක් හරි ගමන්නේ අතෑරලම දාන එක ඒක සමහරවිට తాවගාලිකයි මොකද මේ මං මේ මෙහෙම තනියෙන් මේ ඔක්කොම පටන් ගන්නද අපේ අම්මි වුණත් මට කැමති වුණේ නැහැ gedere inn කියලා අර ඒ වගේ දේවල් කිව්වා මම මුකුත් කරේ නැහැ gedere එක්කත් කතා කරන්නේ නැතු තනියෙන් මේක පටන් ගත්තා ඒනෝට දැන් යාළ මෛත්‍රිය කතා කරනවා ඒ කියන්නේ తాවගාලිකව හරි අපිට අතාරින්න කට්ටිය ඉන්නවා නම් යාළ අතාරලා දාලා අපේ ගමන යනවා ඊට පස්සේ අපිට පුළුවන් යාළ නිකන් අපේ ළඟට එනවා එතකොට අපි ඒකත් අපිට ලෝ ප්‍රොටෙක්ෂන් වලින් ඇට්‍රැක්ට් කරන්න පුළුවන් අපෙන් කවුරුහරි අයින් වෙලා ඉන්නවනම් එතරම් මේ අපි ජීවිතේට ඕන කෙනෙක් නා අපිට ඇට්‍රැක් කරන්න පුළුවන් අපිට මෙහෙම එතකොට ඉබේටම යාලා මේ අම්මා තාත්තා කෙනෙක් අපිට ඇත්තටම අමතක කරන්න බැරි දෙන්නේ කියලා කතා කරන්න ඇතුළම දුකයි එනට අපිට ඒක මේ අපෝ ඒක ඇට්‍රැක් කරගන්න පුළුවන් අපි හිතලා අපේ මේ අම්මේ අම්මා ඇත්තටම මෙයාත් එක්කම කතා කරන්න ඕන කියලා මයින්ඩ් එක අපි හැම වෙලෙම හිතනවා ඊට පස්සේ යාලා අපේ ළඟට නිකන් වෙනවා හඳයි කියන්නේ අපි අර මොනක් සහිත පුද්ගලයෙක් අපේ අරමුණට යන්න උදව් කරන පුද්ගලයෙක් විතරයි ආශ්‍රය කරන්න ඕනේ උදව් කරන පුද්ගලයා අපි මොටිවේට් කරන්න ඕනේ අපේ අපි අපිට සහයෝගය දෙන්න ඕනේ වැඩක් කරනවා නම් ඒකට මේ හෙල්ප් කරන්න ඕනේ නැතු මේ බිමට ඇදලා දාන්නවත් වට්ටන්නවත් මේ අපේ අපි අපි ගොඩක් උත්සාහවන්තයි කියන්නේ ආසාවෙන් ඉඳලා පටන් ගන්න ඕනම කෙනෙක්. එතකොට ඒක පල්ලෙහාට දාලා කතා කරන්නේ නැති කට්ටියක් වෙන්න ඕනේ අපි ආශ්‍රය කරන්න. හොඳයි. අපිට එක ලයිව් එකට එන රසික සමාජයේ එරන්ද බණ්ඩාර අහනවා කොහොමද මුදල් කලමනාකරණය කරගන්නේ කියලා. කොහොමද ඒ පිළිබඳව කලමනාකරණය මේකයි. ඉස්සලම් බිස්නස් එකකට මම මුලදී සලෝන් එකක් දානකොට මම ලොකු ගණන් යට කරලා මම නూరు සලෝන් එකද සල්ලි තිබ්බා ලොකුවට නා කරලා දැම්මා. හැබැයි මම වැටිච්ච වෙලේ මම එක දෙයක් තේරුම් ගත්තා ආ එකවර එහෙම ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක් කරලා අපිට පටන් ගන්න අමාරුයි. අතේ තියෙන ගාණකින් සුළු ගාණකින් පටන් පුළුවන් දේ පටන් ගන්න. එතකොට පටන් ගත්තට පස්සේ අපි ඉන්කම් එකක් හදා ගන්නවනේ ඕන බිස්නස් එකකින්. ඉන්කම් එක එද්දී සල්ලි එකතු කරන්න මුලින්ම අපිට එකතු කරන්න ඇත්තටම අමාරු අපි කරන්න ඕනේ බිස්නස් එකට මේ බිස්නස් එක ඩෙවලොප් කරන්න දේවල් අපි ගන්න එක. ඉතින් සැලොන් එකේ මම මගේ සැලොන් එකේ මෙහෙ දානකොට බඩු ටික විතරයි තිබ්බේ මට. ඒ බඩු හැබැයි මම සැලොන් එක දාලා මම ඉන්කම් එක හදාගෙන එනකොට ඒ වගේනුත් කරේ සැලොන් එකට බඩු ගත්තේ. ඒ එනේන එකෙන් සැලොන් එක ලස්සන කරන්න දේවල් එක එක ඒවා කරා. මේ සැලොන් එකට මදිපාඩු මොනවද කියලා ඒ වගේ දේවල් ගත්තා. ඒ විදිහට මුදල් කරන් ඉස්සලම අපිට ඇත්තටම බිස්නස් කරමම එකතු කරන්න බැහැ සල්ලි. ඊට පස්සේ මම කරේ වෙන වෙන දේවල් අලුතෙන් බිස්නස් පටන් ගත්තා. වෙන වෙන දේවල් වලට ඉන්වෙස්ට් කරා. සැලොන් එක විතරයි මුලදී කරේ. ඒත් ඊට පස්සේ මේ ලේඩිස් විතරක් කරපිට ජෙන්ට්ස් හෙයා කට්ස් වලට කරන්න පටන් ගත්තා. ඊට පස්සේ වෙඩින් කා රෙන්ට් එකට දෙන්න. ඒ කියන්නේ කාර් ඔක්කොම මගේ. ඒ කියන්නේ මම දෙන කාර් ඔක්කොම මගේ නෙවෙයිනේ. එතකොට ඒ වුණාට අපි ඒ කියන්නේ මොකක් හරි බිස්නස් එකකට පටන් ගත්තොත් අපිට ඒක කරගෙන යද්දී අපිට උදව් කරන්න ඕන තරම් කට්ටිය නම මම නිකන් කාර් දෙක තුනක් දාලා FB එක ඇඩ් එකක් දැම්ම තව කට්ටිය මට කතා කරලා කියන අපේ ළඟත් කාර් තියෙන ඔයා දෙනකොට කියන අර ඒ වගේ අපි බිස්නස් එක අපිට හදා ගන්න පුළුවන් අපි ඒකට බය නැතුව අඩිය තියන්න ඕනේ ඊට පස්සේ අපි දන්නේම නැතුව අපේ වටේට මේ ඒකට ඕන දේවල් ටික ඔක්කොම එකතු වෙනවා ඒ වගේ මම ඇකඩමි එක පටන් ගත්තා එතකොට මේ බ්‍රිස්බලයික අපි සාරි හදනවා එතකොට මේ දේවල් පටන් ගත්තා ඒ කියන්නේ එක බිස්නස් එකක් කරන ගමන් තව තව ඒකට රිලේටඩ් දේවල්ම කරන්නේ මං ගොඩක්ම කැමති එකම සයිඩ් එකේ රිලේටඩ් දේවල්ම කරගෙන යනවා මොකද එකිනෙකට කනෙක්ට් වෙනවා ඒක අපිට බිස්නස් එක ග්‍රෝ කරන්න ලේසියි වෙනස් වෙනස් බිස්නස් පටන් ගත්තොත් ගැලපෙන්නේ නැති දේවල් පටන් ගත්තොත් පොඩ්ඩක් ඒක මේ කනෙක්ට් කරන්න අමාරුයි ඒක නිසා මේ
සල්ලි කරමනාකරණය කරන්න ඕන නම් අපි එක බිස්නස් එකක් කරන ගමන් තව තව පොඩි පොඩි දේවල් පටන් ගන්න පොඩියට පටන් ගන්න අපි දන්නේම නැතුව අපේ එක බිස්නස් එකක් අප් වෙනකොට ඉතුරු ඔක්කොම ටික උඩට එනවා ඒකයි රිලේටඩ් බිස්නස් පටන් ගන්න කියන්නේ එතකොට ඊට පස්සේ ඔක්කොම හැදුන පස්සේ අපිට පුළුවන් සල්ලි එකතු කරගන්න මුලින් කරන්න ඕනේ අපිට එන සල්ලි වලින් බිස්නස් එක ඩෙවලොප් වෙන දේවල් කරගෙන යන්න හොඳයි මේ බිස්නස් කියන වචනය පිරිමි පාර්ශවයට විතරක් සීමා වෙච්ච දෙයක් නෙවෙයි කැප කිරීම කරලා ශක්තිමත් තරම් කරන ඕනෑම කෙනෙක්ට මේක ජය ගන්න පුළුවන් කියලා ඔබ ඔප්පු කළ ඉවරයි. ඔබ ආරම්භ කරන ව්‍යාපාරයේ ප්‍රගතිය ගැන කිව්වොත් ප්‍රගතිය ගැන කිව්වොත් මේකයි මම ඒක තමයි දැන් මුලිනුත් කිව්වේ සැලොන් එක මම පටන් ගද්දි තිබ්බ තැන නෙවෙයි අද තියෙන්නේ. ඇත්තටම තව දෙයක් තමයි අර මේ අපි බිස්නස් එක ඩෙවලොප් කරගන්න නම් සෝෂල් මීඩියා කියන එකක් ගොඩක් යූස් කරන්න ඕනේ. ඒ කියන්නේ ගොඩක් මිනිස්සු දැන් ඇත්තටම සෝෂල් මීඩියාත් එක්කනේ වැඩ කරන්නේ මේ ඔන්ලයින් ඒ පැත්තත් එක්කම වැඩ කරන්නේ. එතකොට මේ සැලොන් කියන එකත් අපි ඒ පැත්තෙන් ගොඩක් අපිට කස්ටමර්ස්ලා මේ එකතු කරගන්න පුළුවන්. දැන් ඉස්සර නම් සැලොන් එකක් දාපුවම සැලොන් එක වටේට එකතු වෙන්නේ එතන ඒ ගමේ හරි නගරේ හරි ඉන්න ටවුන් එකේ හරි වටේ කට්ටිය විතරයි. එනකොට දැන් එහෙම නැහැ අපිට සෝෂල් මීඩියා වල අපේ බිස්නස් එක මේ අපේ පේජ් හදලා ඒ වගේ දේවල් ඉන්නේ ෂෙයා කරලා අපිට ග්‍රෝ කරගන්න පුළුවන්. එතකොට අනික තමයි ඔය පිරිමි කට්ටියට විතරක් මේ බිස්නස් කරනවා කියන එක ඒක ඒක ඇත්තටම දැන් ඒක ගොඩක් මේ ගෑනලම ඉස්සරහට ඇවිල්ලා ඒක කඩලා තියෙන්නේ. ඉස්සර තමයි ඔය අයිඩියා එක තිබ්බේ ගෑනලම එක්කම ගෙදරට වෙලා මේ උයන පිහිනේවා කරගෙන ඒක කරගෙන ඉන්නෝනේ. මගේ හස්බන්ඩ් තමයි වැඩ කරන්න ඕනේ. අර එහෙම බිස්නස් එකක් කරන්න පුළුවන් පිරිමි කට්ටියට විතරයි. අර ඒ වගේ දේවල් තිබ්බේ ඉස්සර. ඒක දැන් ඇත්තටම ගොඩක් සමාජෙන් ආයෙ ගිලා ඉන්නේ. අපිට ඒක තවත් වෙනස් කරන්න පුළුවන්. ඒ කියන්නේ බිස්නස් එකක් කියන එක තනියෙන් ගෑනු කෙනෙක් පටන් ගන්න පොඩිට පටන් ගන්න ඕන තරම් කරන්න පුළුවන්. ගෑනු කට්ටියට කරන්න ඕන තරම් බිස්නස් තියෙනවා. ඒක මං කියන්නේ සැලොන් විතරක් නෙමෙයි ඇඳුම් මහණ ඒවා. එතකොට මේ සමහර වෙලාවට සමහර බිස්නස් ගෑනු කට්ටිය කරනවා මේ පිරිමි කටරත් හිතා ගන්නවත් බැරි විදිහට. අර ඒක නිසා මේ බිස්නස් එකක් කියන එක ගෑනු පිරිමි කියලා නැහැ. අපිට පුළුවන් ඒක ග්‍රෝ කරගන්න. අනිත් එක තමයි සැලොන් එක මගේ ප්‍රගතිය ගැන කිව්වොත් මම කියවන සැලොන් එක පටන් ගත්තේ මම ලේඩිස් මේ කට්ටියට විතරයි. දැන් බලපුවහම මම කියන්නේ මගේ තව අයිඩියා එකක් තියෙනවා මෙතනින් නැතුව බ්‍රිස්බලා මේ බ්‍රාන්චස් ලංකාව හැමතැනම දාන්න. ඊළඟට මගේ එම් එක ඒක. එතකොට ඊළඟට ග්‍රෝ කරන්න කලින් මට මගේ බේස් එක තාම හදා ගන්න ඕනේ කියන්නේ. සැලොන් එකට ඉන කස්ටමර්ස්ලා ප්‍රමාණය එතකොට මාව දන්න කට්ටිය අර ඒ වගේ ඒ බේස් එක මට වැඩි කර ගන්න ඕනේ. ඊට පස්සේ තමයි මේ ඊතර ටික මේ يعني බ්‍රාන්චස් දාලා ඊතර ටික වැඩි කරගන්න. හොඳයි අපිට තවත් ප්‍රශ්නයක් යොමු වෙනවා දෙවියන් කිහන්සගෙන්. අපි දැන් පටන් ගත්තෙ තියෙන අදිෂ්ඨානය ඉතින් අවසන් වෙනකම් තියාගන්නේ කොහොමද කියලා. ඒකට ඉස්සෙල්ලාම අපේ මයින්ඩ් එක රිලැක්ස් වෙන්න ඕනේ. අපිට මොකක් හරි අරමුණක් තියෙනවා නම් අපිට යන්න ඕනේ පාත් එක තියෙනවා අපේ මනස නිදහස් වෙනවා නේ. ඒකයි මං කියන්නේ අපේ මනස නිදහස් වෙන නම් අපි ආශ්‍රය කරන මිනිස්සු අපිට මේ ඇත්තටම මේ කරදරයක් නැති මිනිස්සු වෙන්න ඕනේ. අපේ ඔළුව හැම වෙලේම අපිට ප්‍රශ්න දානවා නම් අපි වටන හදන මිනිස්සුත් එක්ක ඉඳලා අපිට ඉස්සරහට යන්න බෑ. මුලින්ම කරන්න ඕනේ අපේ අරමුණ දිගටම තියාගන්න නම් අපිට හෙල්ප් කරන අය විතරක් ළඟ තියාගෙන අපි පල්ලෙහාට ඇදලා දාන මිනිස්සු තමන්ගේ ජීවිතෙන් අයින් කරලා දාන්න. ඒ කියන්නේ ඔය ගොඩක් ගෑල්ලමන් තියෙන පස්සේ බෝයි ෆ්‍රෙන්ඩ් කියන නිසා අනේ අකේ යා කැමති නැහැ සැලොන් එකක් දානකොට අර ඒ විදිහ දේවල් කියනවා. මන්නම් කියන්නේ කෙලින්ම අයින් කරලා දාන්න කියලා. මොකද මේ Taman ඉස්සරහට යන ගමනට කවුරු හරි බාධා කරනවා නම් ඉස්සලා ඒ දේවල් වලින් අයින් වෙන්න. ඊට පස්සේ ඔයා ඔයාගේ මේ අරමුණට යන්න. එතකොට සමහරවිට ඔය අයින් වෙච්ච මිනිස්සු ආ එනවා. ඒක නිසා මේ අදිෂ්ඨානය දිගටම තියාගන්න නම් මයින්ඩ් එක රිලැක්ස් කරගන්න එක මරුණින් තියාගෙන ඒ විදිහට වැඩ කරන්න. හොඳයි. නව ව්‍යාපාරයක් ආරම්භ කරන්න කලින් කියන්නේ තරුණිය ගොඩනගා ගන්න ඕනේ අවශ්‍යම දේවල් මොනවාද? ඒකේ මූලිකම කරුණු මොනවාද නම් ව්‍යාපාරයක් ආරම්භ කරන්න? අලුතෙන් ව්‍යාපාරයක් ආරම්භ කරන්න මූලිකම දේ දැනුම. ඒ කියන්නේ අපි ව්‍යාපාරයක් ආරම්භ කරන්න නම් අපි මොකද්ද කරන්න කියන එක අපේ අයිඩියා එක තියෙනවා නම් අපි ඉස්සෙල්ලා ඒ ගැන ඉගෙන ගන්න ඕනේ. කිසිම දෙයක් දන්නේ නැතුව කෙනෙක්ට එකපාරට බිස්නස් එකක් පටන් ගන්න බෑ. එතකොට මම සැලොන් එක දාන්න ලැබුණා ඉස්සලම් කර ඉගෙන ගත්තා يعني ඉස්සලම් අපි සැලොන් කෝස් කරලා ඒගෙන ඉගෙන ගන්න ඕනේ. ඔයා මහාන්න කැමැත්තක් තියෙනවා නම් ඔයා ඉස්සලම් මහාන කෝස් එකක් හරි ඒ වගේ දේවල් ඉගෙන ගන්න ඕනේ. ඉස්සලම් දැනුම. දැනුම කියන එක තමයි මේ ඒක තමයි මේ ඉස්සලම් තියෙන උනේ ඊළඟට අත්දැකීම් කියන්නේ. ඊළඟට මේ එක්ස්පීරියන්ස් එක හදා ගන්න ඕනේ. දැනුම එක්ස්පීරියන්ස් එක දෙක තියෙනවා නම් අපිට සල්ලි හොයන එක මාදයක් නෙවෙයි. අපි ඉස්සලම් දැනුම හදාගෙන ඒකට අදාළ තැනක ගිහිලා වැඩ කරලා හරි කිසියම් දෙයක් කරලා අපි ඒක එක්ස්පීරියන්ස් එක අරගෙන ඊට පස්සේ පුළුවන් අපේම දෙයක් අපිට පටන් ගන්න. ඒ කියන්නේ ඒ තියරේට යන්න ඕනේ. ඉස්සෙල්ලාම අපිට මේ දැනුමක් නැතුව එක්ස්පීරියන්ස් එකක් ගන්නත් බෑ කොහෙවත් ගිහිල්ලා. මූලික දැනුමක් හරි තියෙන්න ඕනේ. එතකොට එක්ස්පීරියන්ස් එක නැතුව දැනුම විතරක් තියාගෙන අපිට තනින් මේ කිසි දෙයක් පටන් ගන්නත් බෑ.
එතකොට අපිට එක්ස්පීරියන්ස් එක තිබ්බොත් අපි දන්නවා අපිට එන ප්‍රශ්න මොනවද කියලා. මේක කරද්දි මේක. එතකොට අපි මේ අලුතෙන් ව්‍යාපාරයක් පටන් ගන්න කලින් අපි දන්නවා අපිට එන්න පුළුවන් ප්‍රශ්න. එතකොට අපි ඒවටත් එක ලෑස්තිලා තමයි මේ මේ බිස්නස් එක පටන් ගන්න. ඒක නිසා ඉස්සෙල්ලම මේ ඉගෙන ගන්න ඉගෙන දැනුම මේ දැනුම අරගෙන ඊට පස්සේ එක්ස්පීරියන්ස් එක හදාගන්න. ඊට පස්සේ පුළුවන් තමන් කැමති මේ බිස්නස් එකක් පටන් ගන්න. හොඳයි අපි තෝරගන්න ශ්‍රේෂ්ඨය. මොනෑම හෝ ශ්‍රේෂ්ඨයක් වේවා අපි දැනුම ගැනීම සම්බන්ධ වෙන්න ඕනේ. දැනුම කැතිල එකට යමු වෙන්න ඕනේ. එහෙමයි. එක්ස්පීරියන්ස් එක තනිවම තියෙන්න ඕනේ. එක්ස්පීරියන්ස් එක. හරි. ශ්‍රී ලංකාව තුළ නව ව්‍යාපාරයක් ආරම්භ කිරීමේදී අපි මොන වගේ දේවල් ගැන සැලකිලිමත් වෙන්න ඕනේ? ඒ කියන්නේ අපි තෝරගන්න ශ්‍රේෂ්ඨයක් එක්කම අපි සැලකිලිමත් වෙ කරුණ දෙනවා නම් කියන්නේ ලංකාවේ පරිසරයත් එක්ක ඒ ගැන කතා කරු. ඇත්තටම ලංකා පරිසරයත් එක්ක මම ආව ෆීල්ඩ් එක තෝරගද්දී ඒක ලොකු මේ අභියෝගයක් වුණා. මොකද මම දේ තෝරගත්ත ෆීල්ඩ් එකත් එක්ක ලංකා මිනිස්සුන්ගේ කිසිම මේ يعني සැලොන් ෆීල්ඩ් එකට කිසිම මේ ලංකා මිනිස්සු අර පහත් මට්ටමක දාලා නින්නේ. එතකොට මූලික දේ තමයි ඒක. يعني ලංකාවේ අයත් එක්ක පොඩ සැලොන් ෆීල්ඩ් එකේ වැඩ කරන්න අමාරුයි. මේ ගෑනු කෙනෙක් සැලොන් එකක් කරනවා කියලා කියපුවම සමහර පිරිමි බලන්නේ හරි අමුතු විදිහට වෙනස් විදිහට. එතකොට අපි දැනගන්න ඕනේ ඒ වගේ දේවල් අපිට කියනවා නම් අපි දැනගන්න ඕනේ මේ අපේ දේවල් හදාගෙන ඒ වගේ දේවල් මිනිස්සු කියන්නේ නැති වෙන්න වැඩ කරන්න. මම බ්‍රිස්බල් ඇකඩමි එක පටන් ගත්තෙත් අර ඒ වගේ ක්වොලිෆයිඩ් ළමයි ටිකක් හදන්න ඕන නිසා. මොකද සැලොන් කියන ෆීල්ඩ් එකේ ළමයි සමහර අය හිතන් ඉන්නේ සැලොන් කියන්නේ අර ඉගෙන ගන්න නැති මිනිස්සු කොට ඉගෙන ගත්තේ නැති කට්ටියක් ඇවිල්ලා ඕ ලෙවල් ඒ ලෙවල් ෆේල් කරලා කරන්න දැන් නැති ගමන සැලොන් කෝස් එක දාලා පටන් ගත්තා අර ඒ වගේ මයින්ඩ් එකකින් තමයි ලංකාවේ මිනිස්සු හිතන්නේ. මට ඕනේ ඒක වෙනස් කරන්න. ඒ කියන්නේ සැලොන් ෆීල්ඩ් එක කියන්නේ හොඳ හයි ලෙවල් එකක තියෙන මේ ප්‍රොෆෙෂන් එකක් කියලා කරන්න කියන්නේ තමයි මටත් ඕනේ. ඒ වගේ තැන්වල තමයි ලංකා මිනිස්සු දෙක ඇත්තටම අමාරුයි මේ සැලොන් එක වැඩ කරන්න. හැබැයි මම හිතනවා දැන් ගොඩක් දුරට ඒක අඩු වෙලා තියෙන්නේ. මොකද සමහරවිට මේ එක නම් කෙනෙක් මට කෝල් කරලා කිව්වා අක්කේ මේ මුලින් අපේ ගෙවල් වලින්ත් කැමති වුණේ නැහැ සැලොන් එක කරනවට. කියන්නේ මිනිස්සු අනම්මනම් කියනවා කියලා. එනකොට වාගේ වීඩියෝ එක දැක්කට පස්සේ අපේ අම්මා කැමති වුණා සැලොන් එකක් කරන්න දෙන්න කියලා ඒ අම්මත් කතා කළකෝ දුව මම මේ මම කැමති වුණේ නැහැ මුලින්. ඒත් මට දැන් තේරෙනවා අර මිනිස්සු මේක වැරදි විදිහට බැලුවට ඇත්තට මේ ඒ රස්සාවේ වැරද්දක් නැහැ කියලා මේ ඒ වගේ දේවල් කියලා ඇත්තම ගොඩක් අයගේ ඔළුව දැන් වෙනස් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අපිට පුළුවන් කියන්නේ හැමෝගෙම මේ මයින්ඩ් එක ඒ විදිහට වෙනස් වෙයි කියලා හිතනවා. හොඳයි. ඇත්තම විරකියාව කියන දේ අද වෙනකොට ලංකාවේ විශාල ප්‍රශ්නයක්. එවැනි යෝගයක තමන්ගෙම දෙයක් පටන් අරගෙන මෙවැනි සාර්ථක ගමනක් යන ගැනීම සැබෑින්ම ප්‍රශංසනීයයි. ඉතින් මේ වගේ තරුණ පිරිස් තව ඇති. හැබැයි උන්ට අත දෙන්න කවුරුත් නැහැ. තමන්ගේම දෙපෙන් නැගිටින්න බැරි කමක් ඇති. ඒ වගේ තරුණ තරුණියන්ට ඔබට දැන් තියෙන අවවාදය කොහොමද? ඒ කියන්නේ මේකයි අලුතෙන් එන කෙනෙක්ට. කියන්නේ මම ඉස්සෙල්ලා කිව්වා වගේ සමහරවිට කිසිම දෙයක් නැති වෙන්න පුළුවන්. ගොඩක් කට්ටි ඉන්නවා සල්ලි නැතුව හොයාගන්න හරි පාත් එකක් යන්න නැතුව ඉන්න කට්ටි ඉන්නවා. මට ගොඩක් අය මැසේජ් කරලා තිනවා මේ ඉස්සලම ආත්ම විශ්වාසය හදාගන්න ඕනේ ඕන කෙනෙක්. මොකද මට සමහර අය මැසේජ් කරනවා අක්කි මටත් ආසයි සැලොන් එකක් දාන්න. ඒ වුණාට මට හිතෙනවා මට මේක කරගන්න පුළුවන් ඒත් දන්නේ මට වාගේ ඉස්සරහට යන්න පුළුවන් ඒත් දන්නේ. එහෙම බය හිතෙනවා. අර ඒ වගේ දේවල් කියනවා. එතකොට අපිට ආත්ම විශ්වාසය නැත්නම් එතනින් එහාට යන්න බෑ. මොන දේ නැති වුණත් සල්ලි يعني අගයම් තිබ්බට පවුල කෙනෙක්ව නැතුව තනි වෙලා හිටියත් මම කියන්නේ ඉස්සෙල්ලම ආත්ම විශ්වාසය හදාගන්න. ඊට පස්සේ ඔය එකට ඕන කරන දැනුම ගන්න. ඒක අපිට ඕන කරගන්න පුළුවන්. දැන් මම කියන්නේ අපි සැලොන් කෝස් එක කරන කාලේ වඩා දැන් ඉන්ටර්නෙට් එකට ගියොත් YouTube එකට ගියොත් ඕන තරම් වීඩියෝස් තියෙනවා. අපිට මේ බියුටි කියලා ගහුවොත් වීඩියෝස් ඇයි ඕනද? වීඩියෝස් 1000කට වැඩි එනවා. ලක්ෂයක් ඊටත් වැඩි එනවා. එතකොට අපි මේ දේවල් වලින් අපිට මූලික දැනුම හරි ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට ඕනනම් එක්ස්පීරියන්ස් එක ගන්න පුළුවන් සැලොන් එක වැඩ කරන්න ගිහලා කිසි කෙනෙක් පොඩි දැනුමක් හරි අපි අරගෙන ඒ වගේ දැනුක වැඩ කරලා අපිට ඊළඟ අපි එක්ස්පීරියන්ස් එක ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට මේ සල්ලි හොයාගෙන මේ තමන්ගේ ව්‍යාපාරයක් පටන් ගන්න මොකද සරණ එක වැඩ කරන ගමන් අපිට මේ හොඳ ඉන්කම් එකක් ගන්න පුළුවන්. එතකොට ඒ වගේ දේවල් කළා අපිට සල්ලි හොයන්නේ. කට්ටි කියනවා අපිට කිසිම දෙයක් නැහැ මුලින්ම පටන් ගන්න විදිහක් නැහැ ඒ වගේ කියලා. මම ඒ අයට කියන්නේ ඉස්සලම ආත්ම විශ්වාසය හදාගෙන තමන්ට ඕන මූලික දැනුම අරගෙන එක්ස්පීරියන්ස් එකක් ගන්න. ඊට පස්සේ ඔයාලවත් දන්නේ නැතුව ඔයාලා හිතන තැනට ඔයාලට යන්න පුළුවන්. කියන්නේ හිත හිතින් එපා. අඩිය තියලා බලන්න රිස්ක් එකක් ගන්න නැතුව අපිට ඉස්සරහට යන්න බෑ. ඉස්සෙල්ලා මූලික අඩිය තියන්න ඕවා දන්නේ නැතුව ඊට පස්සේ වාටේ ගමන යන්න පුළුවන්. දැන් අපි රිස්ක් එකක් අරගෙන තමයි අපි කරන්න යන වැඩේට යමු. එකක් ගන්න තු බෑ. බයෙන් හිටියොත් අපිට ඒක කවදාවත් කරන්න බෑ. බය නැතුව මේක මට පුළුවන් මන් දන්නවා. එහෙම කියලා අර තමන්ගෙන කන්ෆිඩන්ට් වෙලා ඊට පස්සේ වැඩේ කරන්න පටන් ගත්තොත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.
හොඳයි අපිට තව ප්‍රශ්නයක් යොමු වෙනවා කැපිටල් එක කොහමද හොයාගන්නේ බිස්නස් එකකට කියලා මොකද කැපිටල් එක කොහමද අපි බිස්නස් එකට හොයාගන්නේ කියලා ඔව් ඒක තමයි මම දැන් කිව්වේ අපි බිස්නස් එකක් කරන්න කැපිටල් එකක් අපිට කොහෙන්වත් ඉස්සෙල්ම හම්බෙන්නේ නැහනේ මං කියන්නේ එකයි අපිට දැනුම තියනවා නම් මොකක් හරි දෙයක් ගැන අපි එක්ස්පීරියන්ස් එක ගන්න අපි කොහෙරි ගිහලා මම කතා කරන්නේ සැලොන් ෆීල්ඩ් එකේ මම මොකද දැන් මට එක්සැම්පල්ස් දෙන්න පුළුවන් ඒ පැත්තෙන්නේ දැන් අපි ඔය සැලොන් එකකට ආස නම් ඉස්සෙල්ලා සැලොන් එකක් මං කියන්නේ ඉගෙන ගන්න සමහරලාට ඉගෙන ගන්න සල්ලි නැති වෙන්න පුළුවන් එනකොට ඕන තරම් සැලොන් කෝසස් තියෙනවා ෆ්‍රී කරන ගවර්න්මන්ට් එකේ මේ පොඩි ගාණක් දීලා හරි ඒ වගේ මේ අඩු මේකකින් කරන ඕන තරම් කෝසස් තියෙන ගවර්න්මන්ට් එකෙන් මේ ඉගෙන ගන්න පුළුවන් එතකොට ඒ වගේ මූලික දැනුමක් අරගෙන අපිට සැලොන් එක ගිහිල්ලා වැඩ කරලා ඒ එක්ස්පීරියන්ස් එක අරගන්නවා වගේම අපිට එතනින් සැලරි එකකුත් අපිට හම්බෙනවනේ. එතකොට අපිට ඕන කැපිටල් එක හදාගන්න අවුරුද්දක් විතර කට්ට කාලා කොහොමරි සල්ලි ටිකක් එකතු කරගත්තා නම් පොඩි ගාණකින් අපිට සැලොන් එකක් පටන් ගන්න පුළුවන්. මම එක්සැම්පල් එකකට දෙන්නේ ඒක. මේක ඕනම් බිස්නස් එකකට මේ කරන්න පුළුවන්. ඔයාට දැනුම තියෙන දේ ඔයා අස කරන දේ ඒක බිස්නස් එක පටන් ගන්න කලින් ඒ තැනක ගිහිල්ලා වැඩ කරලා ඉන්කම් එකක් හදාගෙන ඒකෙන් සල්ලි එකතු කරගෙන තමන්ට ඕන දේ පොඩියට පටන් ගත්තා නම් එතනින් එහාට යන්න පුළුවන්. හොඳයි ඔකේ අපිට තව ප්‍රශ්නයක් කියවෙනවා කස්ටමර් බේස් එකක් කොහොමද හදාගන්නේ අපි මුලින්ම පටන් ගන්න බිස්නස් එකට කියලා ඒ ගැන අපි කතා කරමු කස්ටමර් බේස් එක ඇත්තටම මම හදාගත්තේ සෝෂල් මීඩියා වලින් Facebook එකේ ගොඩක්ම කරේ එහෙම දැන් තියෙන කස්ටමර් බේස් එකක් හදාගන්න දැන් තියෙන හොඳම දේ තමයි සෝෂල් මීඩියා කියන්නේ එතකොට මම මගේ ගැන ආටිකල් එකකුත් දැම්මා ඉස්සල්ලාම අපිට මේ අපි සරවන් එකක් page එකක් හදුවා කියලා මම දැනගත්තා මට ඒකට එහෙම page එකට like ගන්නවත් මේක grow කරන්න ටිකක් අමාරුයි කියලා මම මුලින්ම කරේ මගේ pink club කියලා group එක තියෙනවා ඒ page එකයි දෙකම ඒක හදලා මම දැන් salon කියන පැත්ත beauty පැත්තනේ ඒතර beauty related දේවල් මම මේ page වල share කරා ගෑන කට්ටිය ඇත්තම ගොඩක් ආසයිනේ එතකොට මේ ඒක share කරලා ලස්සන වෙන්න කොහොමද herbal දේවල් වලින් ස්වභාවික ලස්සන වෙන ක්‍රම ඒ දේවල් මොනවද කියලා මම ඒ වගේ දේවල් දාලා පස්සේ මගේ audience එකක් මම එතන හැදුවා දැන් 20000කට වැඩි ඉන්නවා මේ ඒ audience එක එතන හදලා තමයි මම මගේ salon එකේ page එක පටන් ගත්තා ඒක salon එකේ page එක පටන් ගන්න මම ඒ ඔක්කොම අරකට share කරා එතකොට මේ දැන් මට එතකොට මේ ලොකු ඔඩියන්ස් එකක් ඉන්නවා මේ FB page වලනේ groups වලනේ. ඒත් ඒ විදිහට තමයි මම මේ මගේ ඔඩියන්ස් එක හදාගත්තේ. මේ ඕනම කෙනෙක්ට මම කියන්නේ customer base එක හදාගන්න ප්‍රධානම දේ තමයි social media කියන එක. social media එකෙන්ම තමන්ගේ customer base එක හදාගන්න පුළුවන්. ඒක හැබැයි ඔයාලා plan කරලා කරන්න ඕනේ. මොකද නිකන් ඔයා salon එකක් හරි මොකක් හරි business අපිට මේ page එක දැම්ම කියලා කවදාවත් නෑ වෙනවා. ඔයා ඉස්සලා business එක පටන් අරන් ඒකට related groups තියෙනවනේ ඒ groups වලට join වෙන්න. join වෙලා active member කෙනෙක් වෙන්න. ඒවට post දාන්න, comment දාන්න, reply කරන්න, ඒ වගේ දේවල් කරලා active member කෙනෙක් වෙන්න ඒ groups වල. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඔයාගේ මේ page එකක් හරි ඔයාගේ business එකේ හරි මොන හරි දේවල් තියෙනවනම් ඒකට share කරලා තව audience එකකට හදාගන්න. ඒ විදිහට තමයි audience එක grow කරගන්නේ. හොඳයි. මම හිතනවා එයාලට අවශ්‍ය ඉතිරි හම්බෙන්නත් කියලා. මම දැනගන්න කැමතියක් තිය අවසන් වශයෙන් තරුණියට මොනවද කියන්න තියෙන්නේ? ඒ කියන්නේ මං හැමදේම කියන්නේ තමයි ඉස්සෙල්ලාම හිතන විදිය වෙනස් කරගන්න. ඒ කියන්නේ අපේ දිහා මිනිස්සු කියන්නේ කොහොමද අපිට මොනවාද මිනිස්සු කියන්නේ ඒ දේවල් ඔක්කොම අයින් කරලා දාලා ඉස්සෙල්ලාම තමන් හිතන විදිය වෙනස් කරගන්න. තමන්ට ආස දේවල්, තමන්ට කැමති මොනවාද, තමන්ගේ අරමුණ මොකද්ද? ඒ දේවල් වලට විතරක් මේ අපේ හිත යොමු කරලා ඒ වෙනුවෙන් වැඩ කරන්න. කවදාවත් වැරදින්නේ නැහැ. මේ law of attraction follow කරන්න. ඒක joke එකකට ගන්න එපා. මේ ඇත්තටම සමහර අය මම දාන post වල comment වල දැක්කම ඇත්තටම මේ කලකිරෙන මොකද අපරාධේ මේ ලෝ ෆැට්‍රැක්ෂන් වලින් අපේ ජීවිතේ කොච්චර වෙනස් කර ගන්න පුළුවන්ද කියලා අපි දන්නවා ඒක නිසා තමයි අපි මේ දේවල් ගැන කියන්නේ මම හැමෝටම කියන්නේ අලුතෙන් එන කට්ටියට තරුණ කට්ටියට හැමෝටම ලෝ ෆැට්‍රැක්ෂන් ෆලෝ කරන්න. يعني මොන හරි දෙයක් තියෙනවා නම් මැසේජ් එකක් හරි දාලා අහන්න මේ يعني ලෝ ෆැට්‍රැක්ෂන් එක්තරම් කාටවත් අරදීන්නේ නැහැ. අර පැටිලා ඉන්න කට්ටියට ඔළුව මනස නිදහස් කරන්න රිලැක්ස් කරගන්න හොඳම දේ තමයි ලෝ ෆැට්‍රැක්ෂන් කියන්නේ. එතකොට අපිට ඒක ෆලෝ කරද්දී අපිට يعني අපේ අරමුණ තියනනම් ඒ ආරෙන්න අපිට කවුරුත් බැන්නත් ගැහුවත් මඩ ගැහුවත් මොනවා කරත් අපිට ඒ ගාණක් නෑ. මොකද අපේ ඔළුව වැඩ කරන්නේ අපේ එම් එකට යන එක ගැන විතරයි. පටේ පිටේ දේවල් කිසිම දෙයක් අපි එතකට අදාළ කරගන්නේ ඒක ඇත්තටම මාර නිදහසක් ඔළුවට එතකට මේ ඔය කියන්නේ සමහර අය ප්‍රශ්නවලින් ඉන්නේ කියන්නේ ඔළුව මනස රිලැක්ස් නැති එකනේ ගොඩක්ම හේතුව මේ අපිට අපේ එම් එක එකවර තියාගන්න බැරි. මේ ඒකට මම කියන්නේ හිතන දි වෙනස් කළා අනිත් මිනිස්සු අපි ගැන හිතන දි වෙනස් කළා තමන්ට ආදරය කළා තමන් ගැන විතරක් හිතන්න ආත්මార్థකම වෙන්න ඕනේ ඉස්සරහට යන්න නැත්නම් බැතර අනිත් අය ගැන හිතන්න ඕනේ. ඒ කියන්නේ මේ එනට අපි ඊට වැඩි තමන් ගැන හිතන්න ඕනේ මන්නේ. හොඳයි. මම හිතනවා අපිට වැඩසටහන සාර්ථක කරගන්න ලෝ ඇට්‍රැක්ෂන් ෆලෝ කරන තරුණ පිරිසට මේ ස්ථාන රුකුලක් වුණා කියලා. ඉතින් මම දැනගන්න කැමති අක්කේ අවසාන වශයෙන් විචිත්‍ර 2020 ගැන ඔබ මොනවද හිතන්නේ?
අදහස් දැනගන්න පුළුවන්. මට මේකට ඉන්වයිට් කරේ චත්‍රමාලි. චත්‍රමාලට ගොඩක් තෑන්ක්ස්. මේ මං ඉස්සෙල්ලාම දැනන් හිටියා මොකද්ද මේක මම එහවක් කියන්න පුළන්ද කියලා මම කිව්ලා පස්සේ මම ඔයාලගේ page එකත් බලලා මේ අර කව හරි motivate කරන්න පුළුවන් නම් ඒක ඇත්තම ලොකු දෙයක්. මොකද ගොඩක් අය වැටිලා ඉන්නවනේ. ඉතින් මට හිතුණා මේක තමයි හොඳම දේ අර මගේ වචනෙන්ම කට්ටියට දෙන්න පුළුවන් අවස්ථාව මේක කියලා. ඒක නිසා තමයි මාත් කියන්නේ ඇත්තම සතුටුයි මේ හොඳ program එකක් කියලා හිතුණා මට. හොඳයි. අපි කොරෝනා පෙක්නේ ගියන කාලේ ඒකාකාරී ජීවිතයක් මම කියන්නේ සාමාන්‍ය ජීවන ජීවිතයට වඩා තරමක් පීඩාවෙන් යුතු කියන කාලයක් මේ. ඉතින් ඒ අතරතුරේම කාර්යබහුල ඔබ ඇත්තටම කාර්යබහුල චරිතයක් මම හිතන අපිත් එක්ක එකතු වෙන්න මේ කාලය ලබා දෙනට බෙහෙවින් ස්තුතියි. මම අවසන් වශයෙන් මගේ වෘත්ති ලක්ෂණ විශ්වවිද්‍යාලය වෙන වෙන විවිධ මාධ්‍ය සංගමයේ අකර බෙහෙවින් ස්තුතියි දැන් කැමති. මම අපේ සම්බන්ධතාවයේ පේශිලාට ලබා දෙනවා. प्रधान अनुग्रह इनोवेशन आयतने आराधना कर දින හතරක් පුරාවට අපි සූදානම් වෙන්නේ ඉන්නවා තවත් සුවිශේෂී චරිත ටිකක් ඔයගොල්ලෝ ඉස්සරහට ගෙනල්ලා මේ වගේ කතා බහ කියදෙන්න. ඉතින් ආරාධනා කර සිටිනවා රැඳී සිටින අපි සමගම බොහොම ස්තුතියි.